सत्यम तिगुना तत्र फेमिनिया विशेष महाजन दीपल वंचा करलदरकम करलद आयटे रही करलद अरगली वंचनिकंगे होरुंगे वैरकार्य सह तराकारी बर्ड पत्ला अभी कंसेंस अभावित पमनत्मे ओनेम अधिकरणिकट सूदान मेरटे वंचाव दूषण टेरही अरगले मोहत्ता वंचा दूषण की ना बस दावने बदुर दिन महत्या हुए ना उबतुमाले गिदर है मीन ना मेक सामान्य गत्तु अभी दानो पुड़िकाले खंडायम देखा पेती ना एक खंडायम खोरू अनेक खंडायम पुलिस तापे राटे सिद्ध भी नहीं कहे ये इलाके दाव से आप हम ये होरू हैटी रिट खंडायम इलाके दाव से पुलिस से ना पोलिस विघटनकारी नाटकैक्मी රිසත් බදුද්දින්ගි මේ නාටකයක් ඒ හොරා පොලිස් සෙල්ලම වගේ නාටකයක් බව තමයි පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ මොකද අපි දන්නව සාමාන්‍යයෙන් හිටපු අමාත්‍යවරේ පොලිස් ආරස්සාව යටතේ ඉන්න අමාත්‍යවරේ නීති ප්‍රතිපාරමේන්තුන් අත්අඩංගුවට ගත යුතුයි කියලා නිකුත් කරන්න පෙරම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනගත යුතුයි. ඔහු පිටපස හඹාගෙන යන්න अपराध परीक्षण डिपार्टमेंट मीट पेरत्मा कीलतीन अपेरटे आंदोलन तुड़ुदेन ओनेम अपराध दिन कीपेकोयागन अपेरटे पोलिस डिपार्टमेंट अपेरटे अपराध परीक्षण डिपार्टमेंट समर्थी हेबे अपेरटे होयागंड बेरुन अपराध तिबिन ताजुदींगि गातने होयागंड बेरुन लसंतगि गातने होयागंड बेरुन पोतल जयंत पहारदीम होयागंड बेरुन एवगेम उपाली तेन्नकोंड पहारदीम होयागंड बेरुन කිට්නෝයාට පහර දීම හොයාගන්න බැරුණු රෝහණ කුමාරගේ ඝාතනය හොයාගන්න බැරුණු ඒ මොකක්ද ඒ පොලිසිය හෝ CID කී අධක්ෂකම නෙවෙයි මේ සියලු ඝාතනයන් කරලා තිබෙනාන් එනිසා අපේ රටේ හොයාගන්න බැරුණු ඝාතනය හොයාගන්න බැරුව අපරාධයන් එක්කෝ ආණ්ඩුව කරපුවා එක්කෝ ආණ්ඩුවේ රැකවරණ ලැබපුවා ඒ සත්‍ය අපිට දැන් ඔප් වෙමින් තිබෙනවා එනිසා මේ නාටකයක් विशेष විශේෂම පාස්කු ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධතාවයක් පිළිබඳව සාක්ෂි තිබෙන බව සතුසේ ලොරි වලින් එම බහඬ ප්‍රවාහනය කරු බව එම බෝම්බ කරුවන්ට මුදල් සපයපු බව ආරක්ෂක නිවාසන ලබා දුන්නු බව මහචන්දේට පෙර ජනාධිපති චන්දේට පෙරත් පළු යන්න වේදිකාවල කතා කරා මේ කට්ටිය හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ රිසත් බදුද්දීන් හෝ ඔහුගේ සොහොයුරා එම පාස්කු ප්‍රහාර පිළිබඳව නෙවෙයි මේ හඹාගෙන යමින් තිබෙන්නේ චන්දදායකයන් පුත්තලමේ අවතන් කඳුර වල සිට මන්නාරම චන්දපොලට ගෙන යාම සඳහා බස් පාවිච්චි කිරීම පිළිබඳ එනිසා ප්‍රබල චෝදනාව එතන නෙවෙයි තිබුණේ පාස්කු ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධතාවය තිබෙන බව පාස්කු ප්‍රහාරයේ ඔහුගේ අනුදැනුම මත සිදු වූ බව ඒ සාක්ෂි සහිතව පෙන්වන තොරතුරු තිබෙන බව තමයි පුන පුන අපව ප්‍රකාශ කර සිටියේ දඟාණ්ඩු අවුරුද්ද ගත වී තිබෙනවා අවසානදී බස් එකකට ගනුදෙනුවක් පිළිබඳව රිසත් බදුද්දීන් හඹාගෙන යනවා මේ සියල්ල
නාටක බවට තමයි මේ රටේ ජනතාවට ඕනවට වඩා වැඩි මේ ඔක්කෙමින් තිබෙන්නේ. දැන් රිචඩ් බදුරදින එක්වරක චමල් රාජපක්ෂ මහතාට අතට අත දෙනවා. ওই සිදුවීම නෙමේ දැන් මේ පිටුපස තියෙන්නේ මේ හඹාගෙන යන්න හදන්නේ මේ. ඔව් විශේෂයෙන්ම අපි දන්නවා ආණ්ඩුවට ඉතාමත් වැදගත් වෙලා තිබෙන මේ විශ්වීය සංශෝධනය. ඒ අන්කවරක්වත් නිසා නෙවෙයි. මේ ආණ්ඩුව ජනාධිපති ධූරය ජයග්‍රහණය කරාට පස්සෙ කිව්වා පාර්ලිමේන්තු බලය නැතුව උන්ට රට හදන්න බෑ කියලා. පාර්ලිමේන්තු නිකම් බලයක් නෙවෙයි තුනෙන් දෙකේ බලයක් ලැබුණා. ඒක විධායක ජනාධිපති ධූරයේ තිබෙනවා. පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බලයක් තිබෙනවා. දැන් ආණ්ඩුව ප්‍රකාශ කරමින් තිබෙනවා. විවස්ථාවේ ගැටලුවක් තමයි රට හදන්න බැරි කියන්නේ. ඒ නිසා තමයි මේ විශ්වීය සංශෝධන ගෙනත් තිබෙන්නේ. විශ්වීය සංශෝධන අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් ප්‍රබල මරුපහරක්. අධිකරණ පද්ධතිය ජනාධිපතිය ජනාධිපතිවරයාගේ යටතට ගන්න. විවස්ථාදායක ජනාධිපතිවරයාගේ යටතට ගන්න. නීති සම්පාදනය කිරීම එක රැකින් කරන්න තරමේ නීති ප්‍රතිසංස්කරණ ඇති කරන. ඒ වගේම රාජ්‍ය මුදල් විගණනින් බැහැර කරන. ඒ වගේම මේ තරම් විශාල බලයක් ජනාධිපතිවරයාට අත්පත් කරගෙන ඔහු විශ්වීය සංශෝධනයට ඇතුල් කරනවා. ඔහුට විරුද්ධ නඩු දාන්නත් බෑ කියලා. එනිසාම විනාශකාරී ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ හරියට ගැට්ටට 149 තියාගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා බෑ. ඒ සම්මත කරගන්න තව කණ්ඩායමක සහය ඕන. අන්න ඒ සහය වෙනුවෙන් තමයි රිසාඩ් බදුද්දීන් විටක මිත්‍රයෙක් ලෙසද තව විටක තරජනය කරමින්ද තමන් වෙත දිනා ගැනීම සඳහා ව්‍යාපෘතිය අධ්‍යයත් කර තිබෙනවා. එනිසා මේ විනාශකාරී විශ්වීය සංශෝධනය සම්මත කර ගැනීම සඳහා රිසාඩ් බදුනි සහ ඔහු වටේ ඉන්න කණ්ඩායමට දැල එලීමක් ලෙස තමයි මේ අපි දකින්නේ. දැන් 19 පරද්දන්න 20 ගේනවා 21 22 තර්ක කරනවා 21 22 ඇද්ද ඔය කියන මේක ප්‍රමාණවත් නෑ විවාදයකට. නමුත් ඊයේ පක්ෂ නායක රැස්වීම කැඳවුවා. පක්ෂ නායක රැස්වීමේ සභානායකතුමා දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරේ දින දෙකකට වඩා වැඩියෙන් දෙන්න බෑ කියලා. මොකද මහව ගැන කනගාටු වෙනවා. සාමාන්‍ය පක්ෂ නායක රැස්වීමකදී ඕනතරම් අපි ආණ්ඩුව පැත්තෙන් දින දෙක කියනකොට දින තුන අරගෙන තිනවා හතර අරගෙන තිනවා එවැනි සම්මුතියකට එමිත් තිබෙනවා. හැබැයි දිනේෂ් ගුණවර්ධනට එවැනි සම්මුතියකට එන බලයක් නැහැ. ඔහු පක්ෂ නායක රැස්වීමට ආණ්ඩු පක්ෂ නියෝජන ක්‍රමයේ ප්‍රධානි හැටියට සහභාගී වුණාට උඩින් දින්නේ දින දෙකයි නම් ඒ දෙක ගැන කියන එක විතරයි ඔහුට තියෙන බලය. ඒ නිසායි සාකච්ඡාවේ අනිත් පක්ෂ නායකයන්ගේ ඉල්ලීම් අනිත් පක්ෂ නායකයන්ගේ අවධාරණය කිරීම ඔහුට කිසිසේත්ම ඒ අනුව තීන්දුවක් ගැනීමේ බලයක් නැහැ. ජනාධිපතිවරයා වගමැතිවරයා කිව්වොත් උඹ ඵලයන් පක්ෂ නායක රැස්වීමට දින දෙකයි දෙන්නේ ඒක කියලා වරෙන් කියලා. අන්න එවැනි භූමිකාවකට තමයි සභානායක පනපවන්නේ. එනිසා පක්ෂ නායක රැස්වීමේදී එතරෙන සාකච්ඡාවක් ඇතුලේ දින වැඩි කර ගැනීම සඳහා විවාදයේ කාලය දීර්ඝ කර ගැනීම සඳහා අවස්ථාවක් නැහැ. ලබා දුන්නේ නැහැ ආණ්ඩුව විසින්. 22 කොහොම හරි කරලා 3-2 ගානේ ඡන්දේ දිනක්. ඉන් පස්සේ මොකද ඔබතුමාලට වෙන්නේ? අපි හිතනවා 22 න් පස්සේ මේ රටේ දේශපාලන අවසන් වෙන්නේ නැහැ. කවුරු හරි හිතනවා නම් විශ්වීය සංශෝධන සම්මත වුණාට පස්සේ රටේ දේශපාලන අවසන් කියලා. ඒක තමයි තිබෙන ලොකුම මිත්‍යාව. ඒ නිසා අපි හිතනවා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනටත් ජනතාවගේ සහන අපේක්ෂාවෙන් ඉන්න ජනතාවට සහන ලබා දෙන්න නීතිය සහ විධානය ආධිපත්‍ය තහවුරු කරන්න මේ රටේ ආර්ථික සමෘද්ධිය කරා ගෙන යන්න නව බලවේගයක අවශ්‍යතාවය ඕනෑමට වඩා වැඩිම ඔප්පු කරමින් තිබෙනවා. ඒ නිසා මා හිතනවා 20 න් පස්සේ තව තවත් පෙන්නුම් කරන්නේ එම වැදගත් දොරටු විවෘත ක්‍රීම කියලා අපි කල්පනා කරනවා. තව එක ප්‍රශ්නයක් අහන්නම්. කෝප් සභාවේ සභාපතිත්වයේ දරුවේ ඔබතුමාලගේ සුනිල් හඳුන්නේ නැති මන්ත්‍රීවරයා දැන් ඒකට පත් කරලා ඉන්නවා චරිත හේරත්. කොහොමද ඒ චරිතේ? ඒකේ සම්ප්‍රදායක් තිබුණා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරලා දෙන්නේ ආණ්ඩුවට. ඒ ආණ්ඩුවට මුදල් වෙන් කර දීපේ බලේ ආණ්ඩුවට මුදල් වෙන් කරලා දුන්නට පසු ඒ මුදල් වියදම් කිරීම නීත්‍යානුකූලව සිදු වී තිබෙනවාද කියලා කරන පරීක්ෂා කිරීමේ බලේ සාමාන්‍යයෙන් ලැබුණේ විපක්ෂයට. ඒක විනිවිදභාවයට කැමති වංචා නොකරන පාලකයන් කැමති ඒ වගේ දෙයක්. හැබැයි තමන්ගේ ආණ්ඩුවේ තමන්ම මුදල් වියදම් කරලා තමන්ගේම පිරිසක් ඒවා පරීක්ෂා කිරීමට භාජනයපත් කිව්වොත් පරීක්ෂා කිරීම සඳහා තනතුරු ලබා දීමෙන් පෙන්නුම් කරන්නේ මොනතරම් හොරකම් කරන්න ලෑස්තිද බවත් මොනතරම් මේ හොරකම් වසා ගැනීම සඳහා තමන්ගේ කෝප් කමිටුවේ සමාජික සභාපතිරයට පත් කරන්න සූදානම්ද කියන බවත්. ඒ නිසා මේ පෙන්නුම් කරන්න යන කවරක්වත් නෙවෙයි. මේ ආණ්ඩුව සියල්ල සකස් කරමින් තිබෙන්නේ. මොකද පහුගිය අවුරුදු පහේ වංචා දූෂණ පිළිබඳ යම් ප්‍රමාණයක හෝ පරීක්ෂණ සිදු වුණා. ඒ අනුව තමයි මල්වානි අයිතිකාරයන්ට ගෙවල් හම්බෙන්නේ. ඒ අනුව තමයි මාතර
අයිතිකාරයෙකුට ඉඩම් හම්බ වෙන්නේ. ඒ අනුව තමයි මුදල් උපයාගත්තු ආකාරය කියන්න බැරි ටෙලිවිෂන් නාලික හම්බ වෙන්නේ. ඒ අනුව තමයි මිත් ප්‍රහාර ගනුදෙනු පිළිබඳ තොරතුරු එළියට එන්නේ. ඒ අනුව තමයි රජයේ දීපල වලින් තමගේ අම්මා තාත්තගේ සොහොන හදපු නායකයන් එළියට එන්නේ. ඒ අනුව තමයි බැඳුම් කර ගනුදෙනු එළියට එන්නේ. ඒ නිසා EPF අරමුදලට කරලා ද හානිය එළියට එන්නේ. ඒ නිසා මේ වංචාවේ දූෂණයේ යෙදෙන අයගේ වංචා දූෂණ බදුදීන් නිතර යන්නේන ගෙවල් තියෙන බව නම් මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණ ගතියි. ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේ කට්ටියකද? ආණ්ඩුව පක්ෂ බව හොඳට ඉතාවඳින් දන්නවා. විපක්ෂ දෙවල් වලත් පහුගිය කාලය වදින් නැති කියලා මම හිතනවා. හැබැයි දැන් නම් මම විශ්වාස කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවතීර්ණ වෙන්න බැරි. පොලිස් දෙපාර්තමේන්තුවට ඇතුළත් වෙන්න බැරි. මේද භූමියක් තිබෙනවා නම් ඒ භූමිය තිබෙන්නේ කාටද කියන එක ඔබ දන්නවා. ඒ භූමිය කොහේ ඉන්නවා? ඒ භූමිය ඔබේ හෝ මගේ ගෙදර නෙවෙයි. අපේ ගෙවල් ඔබේ ගෙවල්. ඕනතරම් පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාධ්‍යට විවෘතයි. හැබැයි විවෘත නොවෙච්ච කේවල් තියෙනවා. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැමතැනම විදින්නේ නැතුව ඒ විවෘත නොවන කේවල් කීප හොයාගත්තොත් බදු දින හොයාගන්න පුළුවන්.